අදවසේ බලන්න තියෙන දේවල් ටික දැන් බැලුවා අද අපි පොඩක් plan කරේ හැමදාම ගිය ටිකේ මේ අපි කැම්ප් සයිට් එකට යද්දි රෑවෙච්ච නිසා අදවත් කලින් ටිකක් කලින් කැම්ප් සයිට් එකට ගිහිල්ලා හරියට දැන් කාලා හදිසිය නැතුව පොඩක් enjoy කරන්න පුළුවන්ද බලන්න ඉතින් අද අපි කැම්ප් කරන්න යන්නේ මේ මවුන්ට් මොෆර් කියන ඒ කඳු සෙට් එකක් තියෙනවා අන්නේ පැත්තේ තියෙන කැලේ ඇතුලේ තියෙන කැම්ප් සයිට් එක. ඉතින් ඒකට යන්න අපිට දැන් පෙන්නනවා මෙතන ඉඳන් පය 3.5 4ක් විතර ඩ්‍රයිව් එකක්. හැබැයි ඒ අපි මේන් රෝඩ් එකේ ගියොත් මේන් රෝඩ් එකේ ගියොත් අපිට අදත් වෙන්නේ රෑ 7 විතර වෙයි කියලා හිතනවා කැම්ප් සයිට් එකට යත්. ඉතින් මැප් එකේ මෙතන පොඩ්ඩක් පෙන්නනවා ඕනේ तीर्ण करा मुखिंग पार गेलिंग अभी कैंप करना दंडी कले मैदी ඉතින් අපි try එකක් දෙනවා මේක ගිහිල්ලා අර වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වේද කියලා බලන්න මොකද අරක අනිත් මේන් highway එක ගියොත් එම වටය කිලෝමීටර 350ක් විතර යන්න දෙනවා මේක ගියොත් එම මං හිතන්නේ කිලෝමීටර 200ක් විතර ඉතුරු වෙනවා මේ කැලේ වැදින් කියොත් අපි ගිහිල්ලා බලමු අපි යනකම් දන්නේ නැහැ අපිට කොහොම වේද යන්න පුළුවන් වේද බැරි වේද පාර වහලා තියෙද මොකක්ද දන්නේ නැහැ එහෙම තමයි යන්නේ ඉතින් අපි ගිහිල්ලා බලමු ඒ නිසා किलोमीटर 11 किलो दवा क्यों हुए? मैं इकोला ऐसा तो ना आह एक यानी टिका क्या अंडा देना नहीं है? नहीं यहाँ तक दूर की रोपिंग नहीं तो पासे के हर लगी आने पारा कभी दान नहीं देता एक पारे नमक दान नहीं मतलब पारे नमक पिन्ना नहीं है उन्हें पारा के का गूगल मैप से ना हम मंदर में पिन्ना दिया हमें बिली कोटे किन्ने कैंपिंग स्पॉट तभी नवा मचा उड़म कैनवन के उड़ बोर्डर के मगे
ඔතන පහ වෙච්ච තැන දකුණටද? ඔය වගේම තැනක් තව ඉස්සරහ තියෙනවා. මේ පැත්තේ මේ මේ මා මා හරි ලස්සනයි නේ වහින කාලේට ඔක්කොම කොළපාට නැති. ඔව් වෙනස්ම ප්ලේන් එකක් තියෙන්නේ නේ. ඒ ඉස්සරහ වලාකුළු ටික මා ලස්සනයි නේ. ඒක වඩිනවා වගේ නේ. යාඩ මන් නිකන් ප්ලේන් එක අර වීදුරුවක් උඩ මොන හරි පුළුන් තියලා වගේ. බලමු බලමු කණ්ඩ මොන වෙයි දන්නේ නැහැ අද මේ පාර දැන් මොන පාරක කොහෙ යන්න වෙයි දන්නේ නැහැ ඒක තමයි ඒක නම ඔක්කොම ඩිපෙන්ඩ් වෙන අපි කැම්ප් සයිට් එකේ යන්නේ කියන එක නෝ ඩිපෙන්ඩ් වෙන ඔක්කොම ඔව් කැම්ප් සයිට් එකක් කෙසේ වෙතත් කැම්ප් කරන්න තැනක්වත් හොයාගන්න පුළුවන් වුණොත් නේද අපි බලමු දැන් මෙතනින් හැරුණාට පස්සේ පොඩි දොරක් තියෙනවා නිකන් පුරු පාරක් වෙන්නවා ඒ පාරේ ඉවරනවා එක තරගේ ඊට පස්සේ ගලින්ම ට්‍රැක් එකක් පෙන්නන්නේ කඩේරි වලේ මචං ගේට්ටු දාලා නැතුව ඇතිනේ නෝ මම ඒක තුන් හතර පාරක් මුල් ට්‍රැක් එක දිගේම ගිහලා චෙක් කරා මොකද ඒ ට්‍රැක් එකේ සමහර දැන් තියෙනවා සම්පාඩින් කෑල්ලක කියන්නේ ජොයින් කරලා කියලා පෙන්නනවා හැබැයි මේ ඒ කියන්නේ හැරිලා යන තැන් වලින් හැබැයි මේ අපි යන මේන් ට්‍රැක් එකේ කොහෙවත් සම්පාඩ කෑලි නැහැ සම්පාඩ කියන්නේ ගේට්ටු මම හිතන්නේ දම්පාඩ කියන්නේ එක්ක ගේට්ටු එක්ක වෝකින් ඔන්ලි. එතකට අපි කොහෙම ඉන්නද ගේට් එකම ගලයි බාගුණ අපි මචං ගෝඩර් එකේ ගිහලා. අයියෝ කොමාර කිලෝමීටර් 4 5ක් 4 wheel drive truck එකේ ගියාම ගේට් එකක් මතකද? ඒකයි මම අකුණා. එපා වුණා ඒ පාර. කොලි කිලෝමීටර්. කියලාට නැ එක්ක ගහලා තියන්න බෑ ගේට්ටුව දාලා ඉබ්බෙන් දාන්න කලින් නේද? අනිවාර්යයෙන්. ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්ද දන්නේ නැහැ. අයියෝ බලන්න. නෑ නෑ නෑ. ඇල්බීනියා නැෂනල් පාර්ක් මචං. හරි. ඒක සුබ ලකුණක් ඇට්ලිස්. මේ වම් පොඩ්ඩක් හෙමින් ගන්න මේ වාගේ ස්විල් එකෙන්. ආ මට පේනවා. ආ වෙන්න යනවා. වෙන්න ඩෑස්. මට මේක පාළවෙන් පණිත් දන්න පල්ලයට. අර කදුවනවා දිවිල්ලන් නිකන්. අපි මෙච්චර වෙලා හිටියේ උඹ මේ මේ දෙවෙනි
කොහොමද මේ එපා වෙන්න බම් මේ කොරගේෂන් වල යන්න ගියා අම්බන් ඕ ඕ මේක නංගන Try to play, but you're never gonna beat me. Look the other way, what I'm doing ain't easy. Bloody hands stained from the people who deceive me. Muddy hands break through the chains, go free me. Looking for change, looking for pain. Pulling a mob, pushing a train. I'll never stop, stick to a lane. Pick up the pieces and go rearrange, yeah. I'll be the best above all the rest, put me to the test, yeah. Expect nothing less, you check as I'm chess, what's happening next, yeah. He got the venom, a tangible weapon, no coming in second. This life is a lesson, he got a new engine from pain, that's a blessing. New focus, no guessing, just bold and obsession. All in his possession, you got the retention. I'll leave an impression and take a redemption. Just kill no discretion, your mind is a weapon. 11-11, it's time for progression, oh! You could try to play, but you're never gonna beat me. Look the other way, what I'm doing ain't easy. Bloody hands stained from the people who deceive me. Muddy hands break through the chains, go free me. People like sheep move feet, hurt it easy. You don't wanna be fast asleep when they're scheming. Better stand tall, ready for a fight, believe me. When they drive the chains, you can say no, free me. So he's been looking for somebody who could save him. Instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I wanna be first, work till it hurts. Dehydrated thirst till I'm in a hearse. High ambitions in the right mind can take you so far. It's like you lived a few lifetimes. Take off, I'ma break off from the weak minds. They can stay soft, you can change lives, you create thoughts. Never waste time, you got one shot, you got one life. Better pop off, what do you like? Make a dream job. No 9-5, no mean boss, just my life and free thoughts. You could try to play, but you're never gonna beat me. Look the other way, what I'm doing ain't easy. මොගේ ප්‍රොපර්ටි එක හරි මම බලා ගන්න හරි මොකක් හරි වෙන්නද අපි කතා කරලා බලමු කමන්නේ නැහැ නේද ඉතින් අද මේ ස්කෑම් කරලා පොඩ්ඩක් රිලැක්ස් එක ඉන්න පුළුවන් There should be a creek full of water hanging in the morning. Oh, like an island in a creek full. Yeah. Full. Oh. It's very far. Very far. Not going to happen. Yeah. Lovely speed, though. That thing. Yeah. That'll. And then you've got cobbler's teeth. Oh, yeah. Yeah. Oh, yeah. 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 Avoid them. Yeah, we'll get them. Can be full of. That's pretty deep, I guess. Yeah, yeah, it's deep along the bank. Yeah. I have seen a platypus there. Yeah, 12 months ago. No, it's out of the year, I thought. Okay. But the only platypus I've ever seen there. No. But that's not the same. Probably when the world level rises, it could be, you know, more from somewhere else or something. Yeah, well, it was actually very dry when I saw it. Like the we had this water hole. There was no water up that way. Up that way. Or down. It was only just that bit. But yeah. ඌගේ ගියාත්මදි වෙන්නද? ඒ වයස ගියද දන්නේ නැහැ. ඌ එහෙම කතාවක් කිව්වා නේ බා. අඩෝ මැරෙන්නේ නැති රයිල් නැද්ද? ඩ්‍රැකියුලා කෙනෙක්ද දන්නේ නැහැ මචං. ඩ්‍රැකියුලා සින්නකද්ද කියලා. ඒක කියන්න බෑ. ඇද කවුද කියලා කිකිනා ඇහැරලා ඉමු. හා මම ඉන්නම් උදේ 5 ඉඳලා 7 වෙනකම් ඇහැරලා. අද මුරට මචං ඒ කියන්නේ. ඒවලා ඉතින් ඔක්කොම ඇහැරලා ගන්න කිකිනා උන්ගේ ඔක්කොම සැකේ. යකෝ එනං ඊට වඩා හොඳයි එනං අර රෑ 12ට අර යතන්ට යනවා මම 10 12 ඉන්න. එළියෙන් හතරින්දලා හයනට ඇවිත්.
මම රෑ 12 වෙනකන් ඉන්න මමත් මම මං කලින් කොහොමද 10 12 ඌට ගාව මිනිහ දින්නේ කිය ඈ ඌටද ඒකත් හොඳයි අනිත් වෙලාවල් කවුරුවත් දන්නේ නැහැ ගමනේ පළවෙනි සැරේට අද අපිට පුළුවන් වුණා එළිය තියෙන වෙලාවක කැම්ප් එක ගන්න පටන් ගන්න අද අපි ස්පෙෂල් මීල් එකක් කුක් කරනවා නේ මේනක අද මදුරංග ස්පෙෂල් කැංගරු මං විතරක් මල මම ඉස්සරහට ගන්න වෙන සසී ඉන්නේ නැත්තේ පුතානේ मंगे ना मन्ना पड़ता करो इस लड़े अद अभी प्लान निकलते बुने माउंट मॉफर्ड नेशनल पार्क के कैंप कराने अभी ओके में पे कर ला बुक कर ला थी बुने इधर पास से अभी हिट पता नहीं दला පාරෙන් යන්න පින්නවා පැය 3.5ක් විතර. ඉතින් ඊට පස්සේ අපි බැලුවා ඊට වැඩිය ළඟ පාරක් තියනවාද කියලා. ඊට පස්සේ මදුරංගගේ තිබ්බ මැප් එකක අපි බලපුවම ඊට වැඩිය ළඟ පාරක් පින්නවා. හැබැයි ඒක Google Maps වල පින්නුවෙත් නෑ. ඔව්. කිසිම දෙයක වෙන කිසිම දෙයක පින්නුවේ නෑ. හැබැයි පාරක් පින්නනවා. ඉතින් අපි කරපු වැඩේ ඒකට ඇවිල්ලා ඒක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා. ඕන දෙයක් වෙන්න කියලා. ඔව් ඕන දෙයක් වෙන්න කියලා ඒක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා. මෙහෙම මෙහෙම අපි කරපු පළවෙනි පාර නෙමෙයි මේ. ඔව්. මෙහෙම ගොඩක් එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා. එහෙම ගිහිල්ලා අපිට කෙලවුණ වෙලාවලුත් තියෙනවා. ගිහිල්ලා තනක් හොයාගත්ත වෙලාවලුත් තියෙනවා. ලේසියෙන් යන්න පුළුවන් උන තැනක. ඔව්. කොහොම හරි අපි ඩ්‍රයිව් කරා දැන් ඩර්ට් රෝඩ් එකක වතු මැද්දෙන් නැෂනල් පාර්ක් එකක් මොකක්ද මේ ෆොරෙස්ට් එකක් කියලා තිබුණා. LPA මොකද්ද? ඇල්බිනෝ. ඇල්බිනෝ නේ. නැෂනල් පාර්ක් කියලා නේද? ඇල්බිනියා නැෂනල් පාර්ක්. ඇල්බිනියා නැෂනල් පාර්ක් කියලා අපි ඩ්‍රයිව් කරා 100 කිලෝමීටර්ස් කීයක්ද කියලා? 140 කොයි? ඔව් ගොඩක් වේගෙන් ඩ්‍රයිව් කරේ නෑ. අපි ඩ්‍රයිව් කරන්න බෑ. මෙතන ට්‍රැවල් රෝඩ් එකක් තියෙනවා. බම්ප්ස් තියෙනවා. මගදී මයින් එකක් වටේ යන්න උනා. අපි අර පෙන්නපු. ඉතින් ඒකෙන් හින්දා ඒවා වටේ ගිහිල්ලා අර මම මගදී පෙන්නේ පාරෙන් හැරලා යන්න තියෙනවා කියලා කෝල් මයින් එක. ඒක වටෙන්නේ අපි ආවේ. ඔව්. ඒකෙන් ඇවිල්ලා දැන් අන්තිමේටම ගිහිල්ලා බලපුවම එක තැනකින් පාර ඉවරුණා. ඒතර ගේට් එකක් දාලා ඒක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක්. ඉතින් ඒක අපි දන්නෙත් නෑ. ඒක මම මග කොහෙවත් ගහලා තිබුණේ නෑ. ඔව්. තිබුණෙත් නෑ. ඊට පස්සේ අපි දැන් ඉතින් එහෙම මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ කමන්නෑ කියලා අපි හරවගෙන දැන් අනිත් පැත්තට යන්න යනකොට අපිට ඇවිල්ලා කතා කරා එක්කෙනෙක්. බලපුවම එයා තමයි මේ ප්‍රොපර්ටි එක අයිති එක්කන අපි ඩ්‍රයිව් කරන ප්‍රොපර්ටි එක. ඒක මැදින් තමයි පාර තියෙන්නේ. ඉතින් එයා ඇවිල්ලා කතා කරලා කිව්වා මෙහෙමයි මේ මොකද වෙන්නේ කියලා. ඉතින් අපි කිව්වා මෙහෙම මෙහෙම සිද්ධියක් වුණේ. අපි යන්න හිටියේ මෙහෙම. ඒ වුණාට අපිට යන්න බෑ. දැන් ආපහු ඩ්‍රයිව් කරන්න වෙනවා. එයාගෙන් අහුව කෙටි පාරක් තියෙනවද කියලා. එයා කිව්වා කෙටි පාරකුත් නෑ නේද? ඔව්. මෙතන කලින් පාරක් තිබිලා තියෙනවා. දැන් හැබැයි අර අලුතෙන් ගිය අවුරුද්දේ ලු අර ප්‍රොපර්ටි එක අලුතෙන් අරන් තියෙනවා. අරන් තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් කැමති නෑ කියලා තමයි කිව්වේ. ඔව්. ප්‍රොපර්ටි එක මැද්දෙන් ඩ්‍රයිව් කරනවා. කරනවා. ඉතින් ඒක හින්දා ඒගොල්ලන් ගේට් එකක් දාලා වහලා දෙනවා. කොහොම හරි ඊට පස්සේ අන්තිමේටම එයා මා හරිම හොඳ කෙනෙක්. එයා කිව්වා ඊට පස්සේ මේ එහෙම උනොත් අදරයට මේ එයාගේ ප්‍රොපර්ටි එකේ ඉන්න පුළුවන් තැනක් තියෙනවා එතනට දෙන්නම් කියලා. දැන් මෙතන අපිට සෙට් කරා. සෙට් කරා. සෙට් කරා විතර නෙමෙයි අපිට ගොඩාක් විස්තර කිව්වා මේ පැත්ත ගැන. ඔව්. මේ ප්‍රොපර්ටි එක ගැන. එයාට අක්කර 55000ක් නේ. 55000ක්. අක්කරද හෙක්ටයාර් 55000ක් මම හිතන්නේ. හෙක්ටයාර් 55000ක් තියෙනවා කියලා කිව්වේ. අර එහා පැත්තේ ප්‍රොපර්ටි එක 120000. ඔව් 120000. ඔව්. ඉතින් මේ එහෙම ඒ ප්‍රොපර්ටි එක තනක ඇතරම මේකත් නැෂනල් පාර්ක් එකේ ප්‍රොපර්ටි එකක්. එයා ලීස් එකට අරන් තියෙන්නේ 1920 ගණන් 12 1912 ඉඳලා. එයා ලීස් එකට අරන් තියෙන්නේ. ඉතින් එයාගේ වගේ තමයි ඒක ප්‍රොපර්ටි. එයාගේ ජොබ් එක කිව්වේ කැටල් ෆාම් එකක් කරන්න මේක ඇතුලේ. එයාගේ කැටල් ඉන්නවා කිව්වා 2000ක් දරනට. දැනට 2000ක් ඉන්නවා කිව්වා. මොකද ගිය අවුරුද්දේ ඩ්‍රවුට් එකක් ආපු හින්දා. ඔව්. ලොකු නියංගයක් ආවා ඔයගොල්ලෝ දන්නවා. මේ ඒක නිසා ඊට කලින් 3000 ගණක් හිටියා කියලා කිව්වා. හැබැයි නියංගය ආපු නිසා ගොඩක් වික්ක කියලා කිව්වා. ඔව්. ඉතින් අපි ඇහුවා මේ කැලේ කොහමද මේ සතුන් හොයාගන්නේ කියලා.
එයා කිව්වා හොයාගන්න විදිහක් නැහැ හෙලිකොප්ටර්ස් වලින් ගිහිල්ලා තමයි හොයන්නේ කියලා. ඉතින් ඇත්තනේ හිතන්නකෝ හෙක්ටර්ස් 55000ක් විතර කියන්නේ ගලෙම රටක්. රටක්නේ. ඉතින් එහෙම එකක කැරල් හොයාගන්නේ අමාරුයි තමයි. ඉතින් එයාගේ හෙලිකොප්ටර් එකකින් ගිහිල්ලා තමයි හොයාගන්නේ කියලා අපිට ගොඩාක් විස්තර කිව්වා. මේ පැත්ත ගැන මේ රට ගැන මේ රට කියලා කියන්නේ ඔව් මේ ඒරියා එක මේ ඒරියා එක ගැන මොකද මේකේ අර ඒ ඒ ඒරියාස් වලට කියලා කියන්නේ ඒගොල්ලන්ගේ රට කියලා තමයි නේද කන්ට්‍රීස් ඒ කියන්නේ මෙහෙ පාවිච්චි වෙන ටර්ම් එක තමයි කන්ට්‍රීස් කියලා ඒගොල්ලන්ගේ කන්ට්‍රී එක කියලා කියන්නේ ඉතින් ඒක ගැන එතකොට මෙහෙ විස්තර ඉස්සර උනේ මොකද අපිත් එක්ක දැන් පැය දෙකක් විතර කතා කර කර හිටියා ඔව් ඒ හරිම හොඳයි මේ මිනිස්සයාත් අපිට මෙතන අද ඉන්න කියලා කිව්ව කිසි ප්‍රශ්නයක් නැතුව අපෙන් සල්ලි ගත්තෙත් නැහැ මොකොත් නැහැ. ඔව්. හෙට උදේ ආයේ බලන්න ඕන නම් එන්නම් කියලා කිව්වා යා. ඔව්. මේකේ මෙතන පල්හැඩ ගත්තොත් මෙතන ලොකු ඇලක් යනවා. ඔව්. මේක වහින කාලේට ලොකුවට යන ඇලක් මේ දැන් නම් එච්චර වතුර නැහැ වතුර පොඩ්ඩයි තියෙන්නේ. ඔව්. එතනින් ඇලක් යනවා එතනින් වතුරත් ඕනනම් තියෙනවා. මෙතන අනිත් එක මෙතන කියන්නේ මෙතන එයාගේ යාළුවෙක් යාළුවෙක් නේද නිතරම මෙතනට ඇවිල්ලා කැම්ප් කරගෙන යනවලු ස්කූල් හොලිඩේස් වලට එහෙම ඇවිල්ලා මේ මෙතන පොඩි මේ තට්ටුවක් අට්ටාලයක් වගේක් ගහලා තියන්නේ ඒ නිතරම ආවහම පාවිච්චි කරන ඒවා මේවා ඔව් ඉතින් මේ මෙතන ලස්සන ෆයර් පිට් එකක් එහෙමත් හදලා තියෙනවා ඔව් ෆයර් පිට් එක බලමුකෝ මෙතන මේ ඒක අමු ඉරියට ඒක ෆයර් පිට් එකේ මේ අර කැටල් එක තියෙන කැලලට මං හරි ආසයි එක හදලා තියෙනවා බිලි බිලි එක බිලි එක मधुरंग हुयन कीला हदने मधुरंग के स्पेशल हुयने का तीनवा कैंगरू मीट का එක මේ මදුරංග මේ ඇඩිලේඩ් වලින් විශේෂයෙන් අරන් එන්නේ මේ කැන්ගරු මීට් එක. අපේ මේ තියෙන්නේ කැන්ගරු මස්. ඒක අපි උයන්නේ මේ කැම්ප් පවර් එක කියන එක. මෙන්න මේක තමයි කැම්ප් පවර් එක කියන්නේ. ඒක ඇතුළේ මේ ඔයිල් කරලා තියෙන්නේ. ඒක සීසන් කරන්න ඕනේ හැම සැරේම යූස් කරාට පස්සේ ඒක සීසන් කරන්න ඕනේ. මේක හරි බරයි. මේක ෆාස්ට් ෆයින් වලින් හදලා තියෙන්නේ. ගොඩක් බරයි මේක. මේක මුළු ඔක්කොම රත් වෙනවා. ඉතින් මදුරංගාද විස්තර කරලා කියයි ඒක යා චාකෝල් හදලා චාකෝල් වල තියලා එහෙම ස්ලෝ කුක් කරලා එහෙම ඒක කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා ඒක කරන්න. ඒක ගින්න නෙමෙයි හදන්න ඕනේ. ඒක අඟුරු උඩ හදන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම හොඳට ගින්දර ගහලා आदिवासी අර කොහොමද ඒක කියන්නේ දැන් මෙහි ඕස්ට්‍රේලියාවේ නේටිව් කට්ටිය දැන් හරියට ගත්තොත් ඕස්ට්‍රේලියාවේ නේටිව් කට්ටිය කියලා කියන්නේ සුද්දන්ට නෙමෙයි සුද්දෝ කියන්නේ පස්සේ ආපු ජාතියක් සුද්දෝ එන්න කලින් ඔව් සුද්දෝ එන්න කලින් අර අපි ඕගලන්ට මේ කලින් පෙන්නුවා අර ආර්ට්ස් ඔව් අබ්‍රිජිනල් ආර්ට්ස් ඒ ආර්ට් අවුරුදු 3000 ගණන් පරණ ඉතින් අන්න ඒ වගේ සුද්දෝ එන්න ගොඩ කාලයකට කලින් ඉඳන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය තමයි ඔරිජිනල් කියලා. ඔව් අර දැන් ඔයා වීඩියෝ එකක් කරන්නේ ජෝන් එක. ජෝන්. අර ඔයගොල්ලෝ මතකද ෆ්‍රේස් අයිලන්ඩ් එකේ වීඩියෝ එකේ හිටියේ ජෝන්. එයාත් ඔරිජිනල් කෙනෙක්. එයාගෙනුයි එයාගේ යාළුවෙක් ඉන්නවා තව. ඒ දෙන්නගෙන් එයාගේ යාළුවගෙන් තමයි අත්තම කියලා නම් මම මේ කුකින් ඉගෙන ගත්තේ හරියටම. මොකද මේවා අර ඒගොල්ලන්ටම විශේෂ වෙච්ච රෙසිපීස්. ඉතින් මේ කෑම පවන් එක කියන එකත් අත්තම කියනවා නම් ඒගොල්ලොන්ගෙන් ආපු එකක් පැවතගෙන. ඉතින් स्टेप बाय स्टेप कर ला पेन्ना ना मेक हैदने विधी है
වැඩේ තියෙන ඉතින් ඕගොල්ලන්ට මේක ගන්න නෑ ලංකාවේ ඒකයි කියන්නේ ලංකාවේ ගන්න නෑ නෑ කාස් ට්‍රැන්ලින් හදා ගන්න තමයි මමත් මේක ගෙදරට එකක් යවුවා ලංකාවේ තියෙනවා ගෙදර ඒක හරි බරයි අනේ තේ කාස් ට්‍රැන්ලින් හදන ඔක්කොම බරයි නේ අපි එනම් වැඩේට බයි උනේ ඔව් ඔයා කරන්න ෂෙෆ් හොඳ එතකොට මේ මේක වතුරේක උතුරන මේ මදුරංගට වට්ටක් අකපනවා මම මොනවද මදුරංග මේකට අද දාන්නේ දානවා වට්ටක් දානවා කැරට් දානවා අල දානවා ඊට පස්සේ බ්‍රොකලි සහ ලූණු දැන් ඔයා මොකද කරන්නේ මම ග්‍රවුන්ඩ් අවන් එක හදන්න වලක් අපනවා වලට චාකෝල් දාලා ඔව් චාකෝල් දාලා මුලින්ම මචං එළවලු දාන්න කලින් මස් එක දාලා ඉන්න ඕන මස් එක දාලා ඉන්න ඕන ඔව් මේකේ ගින්දර මාදිසුකෝ මෙතන වට්ටක් ඇට දාලා ඊළඟට වට්ටක් අවල් හැදෙයි දන්නේ නේ මුලින්ම කරන්න මේ විදිහට ඉස්සලා පාය එකක් ගහලා ගින්දර අරගෙන ග්‍රවුන්ඩ් අවන් එක හදා ගන්නවා වලක් කපලා ඒකට අඟුරු ටික දාලා අඟුරු ට තමයි මේක තියන්න ඕනේ මුලින්ම ඊට පස්සේ මේකට තෙල් එහෙම දා ගන්න ඕනේ ටිකක් ඉතින් මේකට ගොඩක් දේවල් දාන්න හරිම පොඩි දේවල් කීපයක් දාන්න ඉස්සලා මේකට තෙල් සුට්ටක් දානවා මේක පොඩ්ඩක් රත් වෙන්න තියලා තියන්න ඕනේ. ඊට පස්සේ දැන් මම මෙතන මීට් එක රෙඩි කරගෙන තියෙන්නේ. මේක කපන්නෙ මුකුත් නෑ. මේක මේ විදිහටම දාන්න තියෙන්නේ. මේක බෝන්ලස් මීට් එකක්. මෙතන බලන්න පුළුවන් එක ඕන. මේකට දැන් මේ එකපාරිය කුරුල්ල. ඉතින් මම මේ රෙසිපි එක අපිට හරියන විදිහට පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ දේවල් මුකුත් දාන්නේ නෑ. ඒගොල්ලෝ හදනකොට ඒගොල්ලෝ දාන්නේ ලුණු ගම්මිරිස් විතරයි. අපි අපේ ටේස්ට් එක ගන්න නැද්ද? ඔව් හැබැයි ලුණු ගම්මිරිස් දාලා රසයි. ඔව්. අර මට විතරක් දාලා තරයි. තම මතක් වෙන්නේ අප්පා. මේ මම මේකත් කපන්නද එහෙනම්? කැරට් වල 3ක් 4ක්? 3ක් 4ක් මේකම කපනවනේ? නෝ කොහොමද කපන්නේ? අර්ථාප ඉතන තම ලං අර වෙන් කළලා දෙන අර ඔකේ තියෙන වෙන් කළලා සෙට් එක ඔය ටික. මට වෙන් කරලා කියලා පේන්නේ නෑ නේද? මේක වෙන් කළලා දෙන්න. බෑග් එක තමයි ඔරිජිනල් එක. අර යහපතට දාලා දින කපන්නේ. ආ ඉතින් මම මේකට දානවා පොඩ්ඩක්. අපේ ලංකාවේ 3-5 ටිකක්. කැලි මිරිස් ටිකක්. ඊට පස්සේ ලුණු කා ගම්මේ එන්නේ මෙන්න. ඕකේ. වත්තක් අධික මාරු. ගම්මිරිස් ටික දානවා. දාලා මේක පොඩි පේස්ට් එකක් විදිහට දා ගන්නවා. මම මේ විදිහට පොඩි පේස්ට් එකක් විදිහට දාලා කලින්ම මේකම අරගෙන දානවා ඒක ඇතුළේ. මේක තමයි පොඩි පොඩි එළවලු කියන්නේ රෝදින්ට කියලා. මේ විදිහට හොඳට මික්ස් වෙන්න. හරි දැන් කරන්න තියෙන්නේ මේක කෙලින්ම කැම්ප වන්නකට දානවා මුලින්. දාලා කරන්න දෙන්නේ මුලින්ම පියන වහන්න. පියන වහලා ඔය හීට් එකෙන් එයා හැදෙන්න ඕනේ දැන්. එයා ඒක හැදෙනකම් අපිට තියෙන්නේ ඊළඟට දාන එළවලු ටික හැම ප්‍රිපෙයා කරගන්න එක තමයි. වතුරවත් කිසිම දෙයක් දාන්න ඔය ටික දැම්මා. දාලා තිබ්බා ටිකක් වෙලා. ඔව් දැන් මේක ආවට කුක් වෙනවා. කුක් වෙන ගමන් මුලින්ම මම කරන්නේ සාමාන්‍යයෙන් ලුණු දානවා. ලුණු ටිකක් ලොකුවට කපාගෙන නිකන් ලුණු ටික මෙහෙම නිකන් උඩින් දානවා විතරයි. ලුණු ටික දාලා කොහෙ තියන්න තියෙනවා. තව
විනාඩි 15ක් විතර මේක තිබ්බට පස්සේ දාන්න ඕනේ වතුර ටික. තැම්බෙන්න. දැම්ම දාන්න නැහැ. මොකද දැම්ම දැම්මත් එහෙම අර ඇතුළට වතුර යනවා. මස් එකේ. ඔව්. ඒකට ෆ්ලේවර්ස් අල්ලන්නේ. මම තේල තියන්න තියෙන්නේ. මම තේල තියන්න තියෙන්නේ මේකට තව අඟුරු ටිකක් දැන් දාන්න ඕනේ අපි. හරි. අපි අඟුරු දාමු. සබලකෝ. සබල. ගුරු ගන්න සීන් එක තමයි පාම කරපු සීන් එක. හරියන්නේ නැහැ දිග සවලක් දෙන්න ඕනේ. ත පිලිසි පිලිසි යනවා. අම්මේ පොඩ්ඩ. ඒක බරයි කොටේ නේද? මොකද මේදස්තරේ නේ. ඔව් හරි. හැබැයි කැංගරු කියන්නේ අපි කියන්න ඕනේ නේ. ඔව් ඒක තමයි මම මේ කියන්න හදන්නේ. හරිම ලීන් මීට් එකක්. ඔව්. ලීන් මීට් එකක් ඒ වුණාට දැන් උගේ අර කොහොමද ඒක කියන්නේ? මේදස්තරය තියෙන ඒවා තියෙනවා. ඔව් ඒ මේදස්තරය තියෙන ඒවා ගණ්ඩ නැහැ. ගණ්ඩ නැහැ. ඒක හොයා ගන්න අමාරුයි. ඔව් මේක ඒක නිසායි අපි ඇඩිලේඩ් වලින් ගන්නේ මේක. ඔව්. ඇඩිලේඩ් වල අපි මේක ගන්න මේ ඇබරිජිනල් ෂොප් එකකින්. මොකද ඒගොල්ලෝ කැංගරුවා කපන්නේ සාමාන්‍යයෙන් සුදු අය කපන විදිහ නෙමෙයි. සුදු අය ගන්න ලීන් මීට් එකේ අර මස් එක විතර එක එක පෝෂන් තියෙනවා. ඒ කියන්නේ එක එක සයිසස් තියෙනවා, එක එක කොටස් තියෙනවා. කොටස් තියෙනගේ කොටස් වලින් එක ඒ කියන්නේ ඒගොල්ලෝ ගන්න එක කොටසක් විතරයි. හැබැයි ඇබරිජිනල් කට්ටිය ඔක්කොම කනවා, නැට්ටත් කනවා, ඔක්කොම කනවා. ඉතින් මේ ඒ වගේ එකක් මේ ෂෝල්ඩ් එක තනි ක්‍රම. ඉතින් ඒගොල්ලෝ ෆැට් එකත් එක්ක තියලා කපන්නේ. ඒක හැදුවාම හැදෙන විදිහයි අර අපි සුපර් මාකට් එකකින් අරගෙන හැදුවාම හදන විදිහ සම්පූර්ණ වෙනස්. ඔව් ඒක රස වෙනස්. රස වෙනස්. දැන් අපි මේකට දාමු එලෝරු ටිකක් නේ. අපි දැන් දාමු අලයි වටක් කටියයි. හරි මං ගිහලා ගේන්න. මේක මචං. අපි මෙන්න මේ විදිහට මේ එලෝරු ටික කපාගෙන තියන්නේ. ගොඩක් ලොකුවට කපන්නේ. අල ටික දාලා පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කර ගන්නවා. ඊට පස්සේ වටක්ක දාන්න ඕනේ. දැන් මම මල දාන්නද? වටක්ක දැම්ම. එතකොට ඉස්ලාම දැම්මේ ලුණු විතරද? ඉස්ලාම දැම්මේ ලුණු. ලුණු කැරමල් වෙන්න දෙන්න ඕනේ. හරි. දැන් ආයිත් තියන්නේ චොකෝල් දාලා තියන්න. චොකෝල් දාලා තියන්න. මොකද මේ වාර එක එක ඒවා එක එක ගානට කුක් වෙන්න ඕනේ. තියෙන ටිකයි දැන් උතර ගින්න ගහමු.
අලුත් එකක් තියෙනවා. I guess. That carrot soup, the carrot. Then I have a halatino. Oh. Tao charcoal down don't it, dog? Down don't. At the same down don't. උඩින් නොගින්දර යටි නොගින්දර සීන් ගන්න. ආ මේකනේ අවන් එකක් කන්නේ. කැම්පින් අවන් කියන්නේ. ඉත කොච්චරලා තිබ්බද මදුරන්? දෙකක් විතර නේද? හා දෙකක් විතර තිබ්බා. ආ බ්ලොක් එක නම් හැදලා තියෙන හොඳට මේකේ වැඩේ තියෙන්නේ මේ මේ මොනවාද එලවලු ටික මේ ඉස්සෙ කියලා අර බ්ලොක් එකත් එක්ක එකතු වෙනවා නේ එහෙම තමයි බ්ලොක් එක හැදෙන්නේ නේ ඒ ටික 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 මේක උක්කු වෙනවා උක්කු වෙනවා මේකම සුවඳ එළම අත පිළිවා දැන් බ්‍රොකලි සාමාන්‍ය බ්‍රොකලි දාන්නේ අන්තිමට මේක බලන්න චාකෝල් වලින් කුක් වෙන හැටි නේද? යා. තනි කර හීට් එකට කුක් කරනවා. යට තියන. බුබුලුදද? හ්ම්. ඔහා මීට ගණි පැත්ත හැරෙව්වද? එකපාරක් හැරෙව්වා. හ්ම්. දැන් මේක අර මේ දැන් ඔගොල්ලෝ පේනවනේ උඩ ලස්සන රෝස් වලා වගේ තියෙන. ඔව්. ඒ රෝස් එන්නේ අර උඩින් දාන චාකෝල්. උඩින් දාන චාකෝල් එකේ. මෙන්න මේ ග්‍රේවි එක පොඩ්ඩක් මෙවට දාන්න ඕනේ. අරගෙන. संपूर्ण मस्कानी कुटी मेन ඇත්තටම නිකම්ම කැපෙනවා ඒක මේ මේ පැත්තර ගන්නකො පොඩ්ඩකට අර පුල් පෝක් වගේ තමයි ඇත්තටම අපි ඒක පැත්තක් මාරයට ඉදිරි කරමු ඔව් මේ ටික ගන්න අපි හිතුවා අපිට අර මෙතන අද කැම්ප් කරන්න නවාතයන් පහසුකම් සපයපු කනාටනේ එක්කනාට මේකෙන් ටිකක් දෙන්න කියලා හිට හිට උදේනවා කිව්වා අපිව හම්බෙන්න අපු ඉතින් ඕක තමයි හරි මේනක බෙදා ගන්න එන්න අනිවාර්යෙන් දැන් ඔන්න මේනක බෙදා ගන්න යන්නේ දාගෙන දිසීමක් තියෙන්නේ අපි බෙදාගත්ත කැංගරු කෑල්ලක් එළවලු ගොඩක් ඇත්තම කියනනම් මේක මස් එකට වඩා රහ සාමාන්‍යයෙන් එළවලු එළවලු සහ මේ මේ බ්‍රොත් එක දා ගන්න ඕනේ ඒක පට 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 Thank you